ආයිබෝවන් සුබෝ දේශනක්. අද දවසත් ඔබ සියල් දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් කොයිඩ් ගැන බොහෝ වැදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න, දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. පළවෙනිම කොයිඩ් ඩිනාර් රේට් ගැන බලමු. ලංකාවේ මුදල් වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 1065යි. ඉන්දියා මුදල් වලින් ඩිනාර් එකක වටිනාකම රුපියල් 275යි. මෙන්න මේ ගාන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා. අල්මුල්ලා එක්ස්චේන්ජ් යමියාවල තියෙන මැෂින් ගාන බලමු. ඉන්දියාවට රුපියල් 268.74යි, ලංකාවට රුපියල් 1058.142යි. සමහර මැෂින් වල මිටත් වඩා වැඩියෙනුත් ගෙවනවා, සමහර මැෂින් වල මිටත් වඩා අඩුවෙනුත් ගෙවනවා. ගාන කීයද කියලා ඉස්සරලාම අහන්න. ඒ වගේම නිරන්තරයෙන්ම මතක් කරනවා සියලුම එක්ස්චේන්ජ් වල account number එක හංගනවා. ඒ නිසා ඔබ අරගෙන යන කොළයේ account number එකක් නැත්තම් අනිවාර්යෙන් account number එක ඔයා ලියලා අරගෙන යන්න වෙනවා. ඒ අවස්ථාවේදී එක නම්බර එකක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට වෙන්නේ නැහැ. එතකොට මේ මුදල් නැවත ලබා ගන්න දවස් ගාණක් වාට පරක්කු වෙනවා. ඒ වගේම නැවත කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන්. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි, ලංකාවට ඩිනාර් 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation ඩිනාර් 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation ඩිනාර් 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි අය කරන කමිෂන්. කොයිටට ඇතුළ අල්නාදා ARY, අම්මාන් එක්චේන්ජ්, යුජේ, අල්සාමිල්, අන්සාරි එක්චේන්ජ්, ලූලු එක්චේන්ජ්, ජෝයලුකාස්, KBE, UAE, ඔමාන් එක්චේන්ජ්, බාහරෙන් එක්චේන්ජ්, මේ වගේ තවත් ගොඩාක් එක්චේන්ජ් තියෙනවා. මේ දවස්වල බොහෝ දෙනෙක් දෙනවත් කරා. සමහර එක්චේන්ජ් වල ෆිලිස් 750යි, ෆිලිස් 500යි වගේ තමයි ගාන අය කරන්න කියලා. ඒ වගේම සමහර එක්චේන්ජ් වල රුපියල් 2-3ක් වැඩිපුරත් ගෙවනවා. විශේෂයෙන්ම යුජේ එක්චේන්ජ්, අමාන් එක්චේන්ජ්, අල්නාදා, මේ වගේ තවත් ගොඩාක් එක්චේන්ජ්. කොමෙන්ට් වල දෙනවත් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔයාලා සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම නිරන්තරයෙන්ම දෙනවත් කරන්න අනිත් සහෝදරයන් සහෝදරින්ටත් ඒ ගැන දෙනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ජෙමියා වල තියෙන මැෂින් එකේ හොඳ ගාණක් ගෙවනව නම් විතරක් යවන්න. නැත්නම් ජෙමියා වල තියෙන මැෂින් එකේ යවන්න එක පුළුවන් තරම් අඩු කරගන්න. කොයි රතරම් මිල ගැන බලමු. කැරට් 18 ග්‍රෑම් එකක් ඩිනාර් 15යි, ෆිලිස් 398යි. කැරට් 21 ග්‍රෑම් එකක් ඩිනාර් 17යි, ෆිලිස් 965යි. කැරට් 22 ග්‍රෑම් එකක් ඩිනාර් 19යි, ෆිලිස් 900යි. කැරට් 24 ග්‍රෑම් එකක් ඩිනාර් 20යි, ෆිලිස් 531යි. කැරට් 22 ඩිනාර් 19යි, ෆිලිස් 900යි. ඒ කියන්නේ ඩිනාර් 20ට ෆිලිස් 100යි අඩුයි. නැවතත් ඉහළ ගිහින් තියෙනවා. මේ දවස්වල නම් කරුණා කරලා රත්තරන් මිල දී ගන්න එපා. ඩිනාර් 3ක් මාසයකට කලින් තිබ්බ මිලට වඩා ඩිනාර් 3ක් ඉහළ ගිහින් තියෙනවා. එනිසා මේ දවස්වල මිලදී ගන්න එපා. අඩු වුණොත් අනිවාර්යෙන් ඔබට මතක් කරන්න. එතකන් ඉවසන්න. ඉන්දුනීෂියා සහ ෆිලිපීන්ස් කිලෝමීටර් 187ක වේගයෙන් රික්ටර් 7.6 භූමිකම්පාවක් සිද්ධ වෙලා තියෙනවා. ඊය සවස මෙන්න මේ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ. මේ වෙන විට බොහෝ තැන්වල හානි ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. මේ අනතුරෙන් ජීවිතවල හානි වෙලා තියෙනවා. ඒ පිළිබඳව තාමත් දැනුවත් කරලා නැහැ. නමුත් සමහර ගොඩනැගිල්ල ඒ වගේම නිවසවලටත් මේකෙන් ලොකු හානියක් සිද්ධ වෙලා තියෙනවා. භූමිකම්පාවක් නිරන්තරයෙන්ම දැන් සිද්ධ වෙන්න ආරම්භ වෙලා තියෙනවා මුළුවෙන්ම. ප්‍රාර්ථනා කරන්න පුළුවන් තරම්. තවත් කාලගුණ සිද්ධියක්, දැඩි හිම රැල්ලක් ජර්මනියට පහර දෙන අතර වාර්ෂික කෝප් 28 දේශගුණ සමුළුවට සහභාගී වීම සඳහා එක් ගුවන් යානයක් ඩුබායි බලා පිටත් වීමට නියමිතව තිබුණද කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇය ගුවන් ගත කිරීමට නොහැකි විය. විදුලි බලශක්ති ඇමැතිය කුවයිටේ බලශක්ති පද්ධති විමෝචනය අඩු කිරීම සහ අනාගත අභියෝග සමග වේගයෙන් ගමන් කිරීම සම්බන්ධ ගිවිසුම්වලට කැප වී සිටි. කුවයිටේ ඛනිජ තෙල් ගැටලුවක් සද්ද නැතුව යනවා. නමුත් ඒක ලොකුවටම දැනෙනවා. දැන් රතරම් මිල ඉහළ යනවා, ඛනිජ තෙල් මිල අඩු වෙනවා මෙන්න මේ තත්ත්වයේදී. ඒ හින්දා තමයි දැනට පිරිපාදු වල ටිකත් අඩු කරලා තියෙන්නේ. මෙන්න ඊළඟ ගින්න පත්තු වුණා. මධ්‍යම බන්ධනාකාරයේ රැඳවියන් පිරිසක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෞද්ගලිකව හඹ වෙනතෙක් ආහාර සහ
ඖෂධවලට එරෙහිව වැඩ වර්ජනයක නිරත විය. ඊළඟ පොදු සමාව ඉල්ලීමෙන් සිරකරුවන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයව පෞද්ගලික හම්බ වෙලා කොයිට් ජාතිකයන් 49 දෙනෙකුට දීපු පොදු සමාව වගේම නම්වල් සඳහන් කරපු අපිටත් ලබා දෙන්න ඉල්ලීමක්. මෙන්න මේ ඉල්ලීමෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් අමාත්‍යවරයා රජතුමා ළඟ ඒ වගේම හිමිකමරු ළඟ මේක ගෙනියනවා. මෙතනින් ඒ වැඩසටහනට එයාලත් උත්සාහ කරනවා. එතකොට මම මොකද්ද කරන්නේ? දැන් මෙන්න මේ පිළිබඳව සියලු දෙනාම නිශ්ශබ්ද කරලා බලන්න. සියලු දෙනාම මයික් ඕෆ් කරගෙන කියන දේ අහනවා. සම්පූර්ණ විස්තර ටික මමත් මේ රටේ සමාජ සේවකයින්ට පැහැදිලි කරනවා. අනිවාර්යෙන් මේ ගින්න නැවත නැවත පත්තු වෙනවා, පාර්ලිමේන්තුවේ කතා වෙනවා. අනිවාර්යෙන් පොදුවේ පොදු සමාවක් ක්‍රියාත්මක වෙන්නට ඉඩ සලසනවා. හේතුව එක එක විවිධ රටවල්වල ජාතිකයන් ඉතාමත් හිරේ ඉන්නවා, ඒ වගේම එළියේ ඉන්නවා. පොදුවේ පොදු සමාවක් ක්‍රියාත්මක කරන්න කියලා දැනටම අමාත්‍යවරුන් ඉල්ලීමක් කරනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් සියලු දෙනා වෙනුවෙන් පොදුවේ පොදු සමාවක් ක්‍රියාත්මක වෙයි. නමුත් අදද හෙටද ලබන අවුරුද්දේද ඊළඟ අවුරුද්දේද කියන එක අපිට හිතාගන්න බෑ. රජයෙන් තීරණයක් ගන්නකම් අපිට ඉවසන්න වෙනවා. ඒ ගැන තොරතුරුවක් ලැබුණොත් ඉක්මනින්ම ඔබට ලබා දෙන්නම්. එතකම් ප්‍රාර්ථනා කරන්න ඉවසන්න. උසස් පාසල් සිසුන්ට 12 වසරේ සිසුන්ට මාස එකක නිවාඩු කාලයක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේක විභාගයේ හේතුවෙන්. ඒ වගේම 11 වසර 10 වසර මෙන්න මේ ළමයින්ට සති දෙකක නිවාඩුවක් හම්බෙනවා. මෙන්න මේ පිළිබඳව අපේ නිවසේ ඉන්න අපේ කොල්ලගෙන් ඇහුවා. එයා කිව්වා මම 12 වසර නිසා මට මාසයකක නිවාඩුවක් හම්බෙනවා, 10 වසර සහ 11 වසරට සති දෙකක නිවාඩුවක් හම්බෙනවා කියලා. ඉස්සරහට එන අවසන් විභාගයට සූදානම් වෙන්න තමයි මෙන්න මේ අවස්ථාව ලබා දෙන්නේ. මේ සීතල කාලයත් එක්ක රියදුරන්ට ටිකක් උදේ පාන්දරම හැහැරෙන්න නැතුව නිදාගන්නට ලැබෙනවා. ගෝසේවිකාවන්ටත් කෑම හදලා දෙන්න අවශ්‍ය නැහැ. උදේම ටිකක් නිදාගන්න ලැබෙනවා. වැඩට යන අයට විතරක් කෑම හදලා දෙන්න වෙනවා. සුබ තොරතුරුවක් නේද? ඒ වගේම ජිලීප් ෂෝක් සහ කයිතාන් ප්‍රදේශවල විශේෂ වැටලීමක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මද්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සහ මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කැමිකල් වර්ගයක් තියාගෙන හිටපු පුද්ගලයන්ව අත්තරමට අරගෙන තියෙනවා විදේශිකයන්. පුළුවන් තරම් පරිස්සමෙන් කයිතාන් ජිලීප් ෂෝක්. ඊළඟ ගැටලුව ව්‍යාජ සේවා කාර්යාලය 13ක් වට කරගෙන 292 දෙනෙක් අත්තරමට අරගෙන තියෙනවා. පදිංචි සහ රැකියා නීතිය උල්ලංඝනය කරන්නන් ෆර්වානියා, ෆහහිල්, මංගාෆ්, මහබූලා, සල්මියා මෙන්න මේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 292 දෙනෙක් අත්තරමට අරගෙන තියෙනවා. ව්‍යාජ සේවා කාර්යාලයවල් විශේෂම ක්ලීනින් කම්පැනි, ඒ වගේම හෝම් නර්සින්, ඒ වගේම ගෘහ සේවිකාවන් එක් එක් ආයතනවල හරහා මේ වැඩට දාන්න කණ්ඩායම තමයි මේ ලොකු පිරිසක් අත්තරමට අරගෙන තියෙන්නේ. සියලුම ප්‍රදේශවල මෙන්න මේ වැටලීම ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම නේවාසික ප්‍රදේශවල මේ පිළිබඳව විමර්ශන කණ්ඩායමක් පත් කරලම තියෙනවා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන්. මෝකත් රැකියාව දැනට භයානකයි. කොහේ ගියත් අත්තරමට ගන්න තත්ත්වය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් මෙන්න ඉස්සරහට එනවා වීඩියෝ විනාඩි කමාරක් විතර තියෙනවා. බලන්න වැටලීම කොහොමද කියලා.
කොයිට් රථවාහන මෙහෙයුම් දෙපාර්තමේන්තුවට මෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා පුද්ගලයන් මේ විදිහට කැමරා එකක් ගෙන්නන්න කියලා. සෞදි අරේබියාවල රියල් 1000යි 2000යි. කහිර පණිනායි. الاصفر هذا بتشوفون الكاميرا حقت الحزام اللي قدامكم. الكاميرا هذه تلقط كل اللي يمشي على الخط الاصفر. المخالفه من 1000 الى 2000 ريال، لذلك انتبهوا يا جماعه. انتبهوا. මේක කහිර. දැන් ඔයා දන්නවා. දකුණ වම දෙපැත්තම කහ පාට ඉරක් තියෙනවා. ඒ ඉර පව කරලා යන අය. ඒ ඉර හදිසියට ගිලන් රථයට නැත්තම් පොලිස් වාහනයට නැත්තම් වාහනයක් මොනවාරි ගැටීමක් සිද්ධ වුණොත් අයිනේ නවත්තන්න තමයි තියලා තියෙන්නේ. මෙන්න උඩහා බලා ගන්න. කැමරා එකක් තියෙනවා කියලාවත් පේන්නේ නැහැ. අර සයිනින් බෝඩ් එක උඩහා තියෙනවා. ඒ වගේ තමයි කොයිට් වලටත් එන්න යන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් රියදුරන්. ඒ වගේම ජහර ආණ්ඩුකාර ප්‍රදේශය මෙන්න ආරම්භ වෙනවා විශේෂයෙන්ම කුවේට් බැලදිය කුවේට් මහනගර සභාවෙන් පිරිසුදු කරන වැඩසටහන වාහනවල ටිකත් උස්සලා අරගෙන يعملها. මට කමෙන්ට් එකේ සමහර යාළුවන් අහලා තිබුණා අපි පාකින් එකේ වාහන නවත්තලා තියෙද්දි ඇයි හතරම් උඩ ගන්නේ වාහනේ ඇයි හතරම් උඩ ගන්නේ අපි පාකින් එකේ ඉන්නේ නවත්තලා තියෙන්නේ පාර මැද නෙවෙයිනේ කියලා. නමුත් පාකින් කාගේද ඔයාගේද නෑනේ. පල්ලියේ මුස්ලිම් පල්ලියේ තියෙන පාකින් එකක් හරි නැත්නම් පාසල් එක හරි ගිහිල්ලා පාකින් එකේ දාලා තියෙනවා. අනුන්ගේ තැන දාලා තිබුණොත් අනිවාර්යෙන් හතරම් උඩ ගන්නවා. නැත්නම් ඔබ මිල දීලා වගේයක් අරගෙන ඒ ඉස්සරහා පාකින් එකක් හදලා තියන්න ඕනේ. කවුරුත් ඒ වෙලාව අත ගහන්න. නමුත් මෙන්න මේ එක එක තැන්වල ගිහිල්ලා වාහනේ නවත්තලා ගියොත් අනිවාර්යෙන් වාහනේ උස්සගෙන යනවා. ඒක තමයි කුවේට් රටේ නීතිය. ඒක ඉතින් ලියාපදිංචි නැති නීතියක්. ඒ වුණාට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබත් පුළුවන් තරම් පරිස්සමින් පෞද්ගලිකව වාහනයක් තියෙනවනම් ඔබගේ අඳුරන නේදා යාළුවෙක් කවුරු හරි ඉන්නවනම් එයාට දීලා රට යනවනම් ඔයා නිවාඩුවක් යනවනම් මාස දෙක තුනක වාහනයක් පාවිච්චි කරන්න නැත්නම් කාටද හරි පුළුවන් නම් දීලා යන්න නැත්නම් විකුණලා යන්න නැත්නම් පාවිච්චි කරන්න කෙනෙකුට කියලා හරි යතුරු දීලා හරි යන්න. හේතුව එවිලා ස්ටිකර් එකක් අලවලා යනවා පළවෙනි පාර. පෑ 24න් ඇතුළ වාහනේ ඔයාලා අයින් කරලා නැත්නම් කෙලින්ම වාහනේ විල උස්සනවා. පළවෙනි පාර ස්ටිකර් අලවනකොට දඩයක් හෝ වෙන මොනවත් හෝ නැහැ. අවදාන යොමු කරන අනතුරු ඇඟවනවා මෙන්න මෙතන දාන්න එපා වාහනේ. එච්චරයි. එතකොට ස්ටිකර් එක දැක්කමම ඔයා වාහනේ අයින් කරන්න තියෙන්නේ. සමහර විට වාහනේ නැවත ඇවිල්ලා බලනකොට ස්ටිකර් එක අලවලා තියෙන්නේ අහවල් දිනේ මෙයාලා තාම වාහනේ ඉවත් කරලා නැත්තම් එයාලා ඇවිල්ලා අරගෙන යනවා. පුළුවන් තරම් පරිස්සමෙන්. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයාර් කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, subscribe කරන්න දෙවියන්ට.